ඔන්නහෙනම් අපි සූදානම් වෙලා ඉන්නේ නෙක්ස්ට් ඉවෙන්ට් එන්ටර්ටේන්මන්ට් හරහා ඔබට අඳුනාදුන් අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තරගේ ෆයිනල් රවුන්ඩ් එක පටන් ගන්නයි. ඒ කියන්නේ උඹලන්ට පේනවා ඇති ජජ් බෝඩ් එකගේ පුටු තාම හිස්ස තිබෙනවා, ඔවුන් තාම පැමිණෙන් නැහැ. එතකොට අපේ හෝල් එක නම් ක්‍රවුඩ් එකෙන් ගොඩක් පිරිලා තියෙනවා. ඒක ඔයාලට පේනවා ඇති දැන් ක්‍රවුඩ් එකෙන් පිරිච්ච හෝල් එකක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපි සූදානම් නෙක්ස්ට් ඉවෙන්ට් අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා ෆයිනල් රවුන්ඩ් එක ආරම්භ කරන්නට. ඉතින් දිගටම රැඳී සිටින්න අපිත් සමඟ. මේ තමයි ඔන් ද වේ ටීවී. Send me
අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අයිබෝ වේවා. ලස්සනට හිනා වෙන්නකෝ. අයි බුම්බගෙන ඉන්නේ. එහෙමද? ලස්සන පුඩියක් ගහමු ඔක්කොම හයියෙන් ඇඟට දැනෙන්න. සිත සතුට වෙන්න. අද හොඳ රාත්‍රියක්, සුන්දර රාත්‍රියක්. ඔබ අප කවුරුත් බලා සිටි ඒ අපූර්ව මොහොත සිහිනේ පහට වෙන්න තව පුංචි වෙලාවයි තිබෙන්නේ. ඔබේ අපේ වගේම බොහෝ දෙනෙකුගේ සිහිනය අද next event entertainment අපි පාර කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. මේ සුන්දර රාත්‍රිය අපිට තිළිණ කරන්න අපි සූදානම් වෙලා තිබුණේ පසුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා. හැබැයි මුළු ලෝකෙම වෙලාගත්තු COVID-19 නිසා අපිට මේ සුන්දර බලාපොරොත්තු මොඳ වෙන්නට අවස්ථාව ලැබුණා. හැබැයි ඒ සුන්දර සිහිනයයි යලි අපි මෙහෙම හැබෑ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අටුවා ටීකා ටිප්පණිය කතා කරන්නේ නැහැ. රාත්‍රියේ 7:30 වෙලා විනාඩි 30 ගත වෙද්දී අපි සූදානම් වෙනවා මේ සුන්දර වේදිකාවෙන් ඔබ හමුවට එන සුන්දර කුමරුන් සහ කුමරියන් අවිශේෂ ගන්නුනේ මේ සුන්දර රාත්‍රියේ විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරන්නට. අනිවාර්යයෙන්ම විශේෂ කරුණු කාරණා කිහිපයක් සඳහන් කළ යුතුයි අසස්. මේ සියලුම දෙනා next event සංවිධානය කරන මේ වැඩ කටයුත්තත් එක්ක මෙලෙසින් සංවිධානය කරන්නට මෙලෙසින් එකතු වෙන්නට තමන්ගේ කාල වේලාව වෙන් කරවා ගත්තේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කියන්නේ මේ වසරේ පැවැත්වෙන අවුරුදු කුමරිය තරගයක් ගත්තොත් පළවෙනි සහ අවසාන තරගය මේක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හේතුව නම් ලංකාවේ බොහෝ දෙනෙකු සංවිධානය කරා අප්‍රේල් මාසය තුල අවුරුදු කුමරා සහ කුමරිය තරගය. හැබැයි කොවිඩ් සමගින් ඒකත් තරංග වෙලා ගියා. ඉතින් හැබැයි චරිත් සහ ඉසුරු යන දෙපළ next event අපේ කණ්ඩායම හැමදාම අනිවාර්යයෙන්ම දෙයක් කරනවා කිව්වොතින් කරනවාමයි. එනිසාම තමයි මේ සුන්දර රාත්‍රිය වෙනුවෙන් තිල්නවන්නේ. අපි කතා කරමු අද මේ සුන්දර රාත්‍රියේ ඔබ හමුවට විනිශ්චය මණ්ඩලයට එන කියලා වේදිකාවෙන් මෙන්න පළමු ආරාධනය. ගෞරවනීය ආරාධනය මෙසේ ශ්‍රී පුරාවට බොහෝ දිනකගේ ආදරයට පාත්‍ර විශ්ව දසගණාවක මතක රැඳවූ මේ නාමය රොසෙල් ලැන්කට්. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එකතු වන්න වේදිකාවට. මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්, මිස් ඒෂියා පැසිෆික්, ඒ වගේම තමයි අද කාලයේ අපේ නම ඉදිරියට අරගෙන යන ශ්‍රී ලංකාවට අති දක්ෂ නිරූපණ ශිල්පිනියක් මෙන්ම කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරන ජාත්‍යන්තර සම්මාන රැසක් ශ්‍රී ලංකාවට අරගෙන ආපු රොසෙල් ප්ලැන්කට්. ඔබසුදි ලස්සන ප්‍රසන්නදේ සමගින් මීළඟට අපි වෙනදා නම් පුංචි තිරේ ඔස්සේ ඔබගේ ආලින්දයට එන කෙනෙක් අද වේදිකාවෙන් වේදිකාවට ඔබට දින කරන්න ඇස්සුදන ලයිනේ මේ වෙන කවුරුත් නෙමේ උදයන්ති කුලතුංග. පුංචි තිරය මෙන්ම සිනමාව ජය ගනිමින් වසර ගණනාවක් පුරාවට අපේ හිතේ රැඳුණු ඒ ආදරණීය මතකය සම්මානනීය නිලිය අපි හොඳත් කුල සම්ප්‍රසාදයක් සමගින් ඔබව පිළිගන්නට සූදානම් උදයන්ති කුලතුංග. අපි ආරාධනා කරනවා වේදිකාව ඉදිරියෙන් බැස ගොස් ඔබට හිමි ආසනය අසුන් ගන්නා ලෙසට. මේ දවස්වල අපේ තරුණ විසේ පුංචි කෙල්ලන්ගේ කොල්ලන්ගේ සිහින කුමාරයෙක් වතු මම නිවැරදි. අද බොහෝ දෙනෙකුගේ ආසාව කැමැත්ත ආදරණීය සුන්දර තරුව වේදිකාවෙන් විනිශ්චය මණ්ඩලයට ගෙනීමයි. මෙන්න අපි කවුරුත් ආදරය කරන ප්‍රභු සංගීත් ප්‍රභු ඔබ සම වෙනුවෙන්. හඳුනාගෙන පුංචි කාලයක් වුණත් චරිත කිහිපයක් හරහා චරිතාංග නළුවෙක් විදිහට අපිට ඔහු හඳුනා ගන්නට ලැබුණා. ඉතින් අපි හැමෝම සුබ පැතුම් එකතු කරන අතරතුර අපි ආරාධනා කරන ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස අපත් සමගින් එකතු වන්නට කියලා. සුන්දර කඩවසම් තරුණිය අද වේදිකාව තුළ අවිශේෂ ලබන්නට සූදානම් වෙන මොහොතේ අපි කතා කරමු සුන්දර තරුණියෙකුට එකතු වන්නට විනිශ්චය මණ්ඩලය සඳහා. වෙන කවුරුත් නෙමේ සමීර වීරසිංහ. මිස්ටර් ශ්‍රී ලංකා ෆෝ මිස්ටර් ග්ලෝබ් 2014 වර්ෂයේ හිමි කරගනිමින් ජම් ක්ලෝතින් තමන්ගේම අනන්‍යතාවයක් ජාත්‍යන්තර වශයෙන් පතල කළ ඔහු සමීර වීරසිංහ. ඊළඟ ගෞරවනීය ආරාධනය ජයරත්න මේදා ජයරත්න. වසර 20කට වැඩි කාලයක් පුරාවට නිවේදන ශාස්ත්‍රයේ තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරපු ඇය රංගන ශිල්පිනියක් විදිහට ඇයගේ දක්ෂතා ඉදිරිපත් කරපු ඇය අද දවසේදී ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජිකාවක් විදිහට අපිට මේ රාත්‍රියේ ඇයගේ දක්ෂතාවය එකතු කරන්න එකතු වෙනවා. වසර 35ක් තිස්සේ බොඳපිච්ච සිහිනයක් පාට කළ සුන්දර තරුණයෙකුටයි අද මේ ගෞරවනීය ආරාධනය. මීළඟට අපි සඳහන් වන්නේ මේ කාලය තුළ බොහෝ සෙයින් මහන්සි වෙමින් ඒ රාත්‍රියේ තම සමගින් ගා කාලය ගත කරමින් මේ වැඩ කටයුත්තට වැඩසටහනම කරට අරගෙන වැඩ කළ කෙනෙක් මෙහි. අපි ආරාධනා කර සිටිනවා මේ ලෝකයේ තිබෙන පුංචි ශ්‍රී ලංකාවට අභිමානවත් බලාපොරොත්තුවක්
රැගෙන ආපු ලෝක රූ රචින වසර 35කින් ලංකාවට ගෙන ආපු වෙන කවුරුත් නෙමේ අද ඔෆිෂල් ෆොටෝ ඔෆිෂල් කොරියෝග්‍රාෆර් රුක්මාල් අපි අහමු ඔහු ගැන මෙහෙම සුන්දර වේදිකාවේ Next in line is a man with many titles as an official choreographer. Let's have all eyes and ears towards the stage and welcome Global Youth Ambassador 2017 International Second Runners-up with three mini titles held in the Philippines. A diploma in professional modeling at the Asian Academy of Commercial Studies. International choreographer at Megastar Productions in Philippines. Official choreographer, Miss and Mrs. Noble Queen 2018. The official choreographer, Man of the World 2019. Official choreographer, Miss Mr. Mrs. Sri Lanka 2019. Sri Lanka National Director at Mrs. Tourism, Miss International Tourism Queen, Mr. Noble Queen. With four international winners trained under his belt, he has rewritten history after 35 years. The official choreographer of Mrs. Sri Lanka World 2019, along with Chandimal Jayasingha, the managing director of Model with Rookie. Introducing the one and only Fireman, Rukmal Senanayake. Lassana Kuriyak Ekka, Rukmal Senanayake. Davas Pahaking. මේ ළමයින්ට රෑම්ප් එක පුරුදු කරා ඇවිදින්න පුරුදු කරා දවස් පහකින් මේ හැමදේම කියලා දෙන එක මං හිතන්නේ ලේසි පහසු කාරණාවක් නෙවෙයි හැබැයි ඔහු ඒ අභියෝගය බාරගත්තා මොකද ඔහුට ඒක පුරුද්දකට ගිහිල්ලා තියෙනවා අනිවාර්යයෙන්ම හොඳයි ඊළඟට සූදානම් වන්නේ සුසංජෝගිකට වේදිකාවට ආරාධනා කරන්නටයි තම සහෝදරයාට හැම වෙලාවකම ඔහුට පුළුවන් තරම් සහයෝගය ලබා දෙමින් අද මේ සුන්දර වැඩසටහනේ ඔෆිෂියල්